මීට දින කිහිපයකට ඉහතදී 17 වැනි දින පාසල් සිසුවියන් තම දුරකථනයේ අලුත් වැඩියා කටයුත්තක් සඳහා නිවස ආසන්නයේ තිබූ දුරකථන අලුත් වැඩියා කරන පුද්ගලයෙකුට ලබා දී තිබෙනවා. ඉන් පැය කිහිපයකට පසු ඔහු ඒ අලුත් වැඩියා කර ලබා දුන් බවත් ඉන්පසු ජංගම දුරකථනයේ පරීක්ෂා කිරීමේදී තම Facebook ගිණුම හා ඊමේල් යෙදවුම සිය ජංගම දුරකථනයෙන් ඉවත්ව ගොස් තිබුණු බවත් ඇය දැක තිබුණා. කෙසේ හෝ දින දෙකකට පසුව ඇගේ යෙහෙලියන් මාර්ගයෙන් දැනගන්නට ලැබී ඇත්තේ තමන්ගේ Facebook ගිණුම වෙනත් පුද්ගලයෙකු විසින් භාවිත කරන බවයි. එහිදීම Facebook ගිණුම භාවිත කරන පුද්ගලයා සභ්‍ය ඡායාරූප සහ ප්‍රකාශ එමගිනුමට ඇතුළත් කර තිබුණා. එසැනින් ක්‍රියාත්මක වූ තරුණිය හා ඇගේ පවුලේ පිරිස පානදුර කොට්ටාසේ බහර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සමන්ත වෙදගේ සහ බණ්ඩාරගම පොලිසියේ ළමහා කාන්තාකාර්යංශයේ ස්ථානාධිපතිනි පොලිස් පරීක්ෂක අනුෂා හේමමාලි යන පිරිස දැනුවත් කිරීමට කටයුතු කළා. ඒ අනුව ක්‍රියාත්මක වූ පොලිසිය ඇගේ ජංගම දුරකථනයේ අලුත් වැඩියාව සිදු කළ 27 වැනි විවාහක පුද්ගලයා පොලිසියට කැඳවා ප්‍රශ්න කර තිබෙනවා. එහිදී අදාළ තරුණියගේ ඥාතීන් සහ තම ඥාතීන් අතර පවතින ඉඩම් ආරවුලක් හේතුවෙන් Facebook ගිණුම තම සන්තකයටගෙන මෙම ක්‍රියාව සිදු කළ බවයි ඔහු පවසා ඇත්තේ. අදාළ සිදුවීම සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සඳහා හෙට දිනේ අදාළ සැකකරු පානදුර කොට්ටාස අපරාධ විමර්ශන අංශයේ වෙත කැඳවීමට නියමිතයි. පසුගිය කාලයේ පුරාවට මෙවැනි බාලවයස්කාර දරුවන් ජංගම දුරකථන ඔස්සේ සහ සමාජ මාධ්‍ය ඔස්සේ අපයෝජනයට ලක්වන පුවත් නිරන්තරයෙන් අපට අසන්නට ලැබුණා. ඔබටත් මෙවැනි සිදුවීමකට මුහුණ දීමට සිදු වූ විට ඔබ කළ යුත්තේ කුමක්ද? ජංගම දුරකථනය හදන්න දීපු ඒ දරුවා හෝ වෙන කෙනෙක් හෝ සම්බන්ධ කළා අසභ්‍ය දර්ශන වුන් විසින් සකස් කළා ඒ වගේ ඉදිරිපත් කළා තියෙනවා නම් එවැනි පුද්ගලයෙක් ප්‍රකාශන පනත මේ කාරණ සම්බන්ධයෙන් යොදා ගන්න පුළුවන් දෙමාපියෝ වැඩිහිටියෝ තමයි මැදිහත් වෙලා එවැනි දේවල් අලුත් වැඩියා කිරීම වලට බාර දෙන්න ඕන